ආයුබෝවන්. වෙලාව YouTube නාලිකාවට ඔබ බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අහලා තියෙනවද මේ ගීතය? පාරු පාලමෙන් කොළඹට ගැල්පේලිය සැපත් වුණා කියලා. මොකද්ද මේ පාරු පාලම කියලා කියන්නේ? දැන් අද අපි කතා කරන්න සම්බන්ධ කරගෙන ඉන්න අපේ සම්පත්දායකයාගෙන් අහලා බලද්දී පාරු පාලම කියන්නේ මොකද කියලා හරි අපූර්ව කතාවක් අහන්න ලැබුණා. ඒ තමයි දැන් අපේ රට ආක්‍රමණය කරපු ඉංග්‍රීසීන් තමන්ගේ ට්‍රෑම්ප් රථ, ඒ කාලේ තිබ්බේ ට්‍රෑම්ප් රථ, ඉතින් ඒ ට්‍රෑම්ප් රථ ගඟින් එගොඩ මෙගොඩ ගේන්න මේ පාරු ටික එක පෙළට තියලා පොඩි පාලමක් වගේ හදාගත්තා. අපේ රටේ පාලම් තිබුණේ නැති යුගයේදී. ඒක තමයි මේ පාරු පාලම කියලා කියන්නේ. අන්න ඒ විදිහට මේ රට හරහා ගලා යන, රටහල බෙදලා තියෙන මේ ගංගා පද්ධතිය තරණය කරන්න පහසු ක්‍රමයක් ඒගොල්ලෝ හදාගත්තා කියලා කියන්නේ. හැබැයි එතනින් එහාට දැන් මොන වගේ අවධානමක් තියෙනවා ඇද්ද? කතා කරමු ඒ සම්බන්ධයෙන් වෙලාව YouTube නාලිකාවෙන්. අද සම්පත්දායකත්ව ලබා දෙන්නේ විද්‍යාචාර්ය කලාකීර්ති ජනාධිපති සම්මාන ලැබී චිත්‍ර මූර්ති කලා විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය කැලණිය උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ සදාතුක කරුණුව බාර නිලමේ දුරන්දර චිත්‍රාමුල්ලගේ රංග බුද්ධ අපේ ගරු නිලමතුමා. ආයි බොහෝ වේව ඔබතුමාට. ආයි බොහෝ වේව නිලමතුමා. අපි කලින් කතාවකදී ඔබතුමා සඳහන් කළා මේ ජලය නිසා යම් ආකාරයක ආක්‍රමණික තත්ත්වයක්, ජල ආක්‍රමණයක් වෙන්න පුළුවන් කියලා අපේ රටේ. දැන් ඒ කතාව කරද්දී මම ගුතුමත් එක්කත් කිව්වා, දැන් එක් වතාවක් මේ ස්වර්ණ පුස්තකයේ හම්බුණ පොතක් අදිසි නදිය කියලා පොතක් ගැන ඒ වගේ සිද්ධියක් දෝ වෙන්නේ කියලාත් අපි කතා බහ කළා. ඒක අපි වීඩියෝ එකේ කතා කරන්නේ, අපි පෞද්ගලිකව කතා බහ කළා. දැන් අන්න ඒ නිසා අපි ඒ කාරණාව මෙතෙන්ට මේ ඇඳාගෙන කතා බහ කරන්න බැලින් මේ ජල ආක්‍රමණය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව අපි පොඩ්ඩක් කතා බහ කළොත් ඉන්නේ එහෙම. මොකද මිනිස්සු හිතන්න පුළුවන් මේ රට ඇතුලේ ජල ආක්‍රමණයක් වෙනවා කියලා. කියන්නේ අර හොලිවුඩ් චිත්‍රපටියක වගේ රට ඇතුලෙන් එක පාටම ජල කඳක් මතුවෙලා රට දෙකට කැඩිලා එහෙම හිතන්න පුළුවන්. පොඩි නිවැරදි කිරීමක් කරමුක් මෙතන. මෙහෙමයි, දැන් අපි අහලා තිබ්බා විහාර මහදේවි කාලේ මුහුදගොඩ ගැලුවා. අපි කවුරුත් ඔබ කවුරුත් අහලා තිබේ මුහුදගොඩ ගැලුවා. අපි පිළිගත්තේ නැහැ සුනාමිය එනකන්. නෑ, මුහුදගොඩ ගැලුවා කියන කතන්දරේ අපි ඇහුවා විහාර බිත්තිවල අපි චිත්‍රවලට ඇඳා. මොකද්ද මේ මුහුදගොඩ ගැලීම කියන කතන්දරේ අපි දැනගෙන හිටියේ නෑ. මොකද අත්විඳලා තිබ්බෙත් නෑ. ඒක පැත්තකින් අපි වාසනාවන්තයි අපේ කාල සීමාව තුළ ඒ වගේ සිද්ධියක් අපිට දකින්න ලැබීම ගැන. එතකොට ඒ වෙනකොට මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් අපි දකිනවා මුහුදගොඩ ගැලීම කියන කතන්දරේ අපි අහලා තිබ්බා. එතකොට අහලා තිබ්බට පස්සේ අපි මෑත යුගයේදී දැන් අවුරුදු මතන දැන් මුහුදගොඩ ගලලා මෑත යුගයේ මුහුදගොඩ ගලලා අවුරුදු 20කට ඔව් 20ක් හෝ 21ක් මොනවා 2004 අවුරුද්ද 2004 නේ. එතකොට ඒත් මුහුදගොඩ ගැලීම තමයි සිද්ධ වුනේ. ඔව්. වෙනසකට තිබ්බේ මෑත යුගයේදී තිබ්බ මෙවලම් තාක්ෂණ බොහොම ලොකුවට තිබුණු ජපානය, කොරියාව වගේ රටවල් වලින් ටක් ගාලා මේ මුහුද ගොඩ ගලන එකට නමක් දැම්මා සුනාමි. එතකොට ලෝකයේ අනිත් සියලුම රටවල් දක්ෂ දේ තමයි අලුතෙන් නිර්මාණය වෙන දේට ටක් ගාලා ඒ රටේ අනන්‍යතාවය තහවුරු කිරීම. දැන් පොඩි එක අපවා අපි දන්නේ සුනාමියක් ආවා. ඔව්. එතකොට සුනාමි කියන වචනේ පාවිච්චි කළේලා සුනාමිය කියන්නේ මොනතරම් විනාශ වෙච්ච දෙයක්ද කියන එක ප්‍රයෝගික කරගත්තාට පස්සේ මේ සුනාමි කියන වචනය අපේ මිනිස්සු සිංහල අර්ථකථන වෙච්ච සුන් ආමි කියලා. ඔව්. ඒ කියන්නේ විනාශය කරන්න ආවා කියන අර්ථය සුනාමි කියන එකෙන් දැම්ම. සුනාමි කියන අර්ථය ඒක නෙවෙයි. ඔව්. ජපන් අර්ථය ඒක නෙවෙයි. එතකොට කුඹුරේ හාන අලුතෙන් උපකරණයක් තිබුණා ගොයන් මෙව්වා කරන්න හදපුවා ඒකටත් දැම්ම සුනාමි කියලා. සුනාමි එන්නේ කියන වචනෙට කලින් ඒ උපකරණයට භූතය කියලා තමයි කියලා තිබ්බේ. මම මොකද ওই පැත්ත දන්නේ, මම මයංගන රජමා විහාරයේ සම්බන්ධයි ඒ පැතිවල යන්නේන කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ පැතිවල පාවිච්චි කරන වචන. දැන් භූතය නෑ, ඒකට දැන් සුනාමි කියලා. ඒ වගේ අපේ ලංකාවේ මිනිස්සු අරි දක්ෂයි උපකල්පනයේ සහ ආකල්පනයේ තුලින් වැඩ කරන්නේ.
එතකොට දැන් මේ සුනාමි කියන වචනේ පාවිච්චි කළා ඒ රටින් ඒක හැදුවට පස්සේ ලොකු විනාශයක් සිද්ධ වුණානේ රටට. ඔව්. ලොකු විනාශයක් සිද්ධ වුණා. ඊට පස්සේ අවුරුද්ද පාසා අපේ හිතට ඒ බය ඇති වුණානේ. හැම වෙලාවෙම අපේ හිතට ඒ බය ඇති වුණා. ඒවට සයිලන්ට් ලෑම්ප් එලාම් හරි ගස්සලා තිබුණා. ඔය කඩු මේ හික් කඩුව පැත්ත ඒ පැතිවල ඒවා දාලා තිබුණා. රෑට එලාම් එක වැඩිච්ච ගමන් මිනිස්සු කොට්ට මේ ටකුලගෙන දුවන තත්ත හැදිලා තිබ්බා. ඊට පස්සේ මේ අවුරුද්ද පාසා ඇති වෙච්ච බය ක්‍රමෙන් නැති වුණාට පස්සේ දැන් ඒ එලාම් දාපුවත් කැඩිලා ගිහිල්ලා. ඒ වැඩ කරන්නෙත් නැහැ. එතකොට දැන් සුනාමි කියන එක ආයිදන් වචනෙට සීමා වුණා. ඔව්. දැන් ඉස්සර ටීවීකේ අවුරුද්ද පාසා යනකොට ඒක ගැන බොහොම උදම් වනලා බොහොම ප්‍රෞඪ විදියට සුනාමිය ගැන කතා කළා. මේ මෑතකදී මම දැක්ක සුනාමිය ගැන කතා කරන්නේ මේ මෙහෙම මුහුදු රාල පෙළවෙච්ච විනාශයට අපිත් පහනක් පත්තු කරමු. ඔච්චරයි. දැන් ડોකියුමන්ටරි එකක්වත් නැහැද? නෑ මොකක්වත් නැහැ. එතකොට මම මේ දැන් කියන්න යන්නේ රටකට ජලයෙන් පටවි ආපෝ තේජෝ ගින්නෙන් වාතයෙන් ජලයෙන් මහා විනාශ රටකට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ගින්නෙන් වෙන විනාශ අපට වළක්වන්නත් බෑ. සුළඟෙන් වෙන විනාශ අපට වළක්වන්නත් බෑ. ජලයෙන් වෙන විනාශ වළක්වන්නත් බෑ. ඔය තුනෙන් වෙන විනාශ අපි අදහන ආගම් වලින් වළක්වන්නත් බෑ. ගින්නක් ගන්නවයි කියලා බුදුහාමුදුරට කියලා වැඩකුත් නැහැ. දිව්‍යන්ට කියලා වැඩකුත් නැහැ. ඔව්. අධිකෝ සුළං එනවයි කියලා බුදුහාමුදුරට දිවුරුන්ට කියලා වැඩකුත් නැහැ. අධිකව ජලය ආවයි කියලා දිව්‍යන්ට බුදුන්ට කියලා වැඩකුත් නැහැ. විශේෂයෙන් බුදුන්ට කියලා වැඩක් නැහැ. හේතුව බෞද්ධ දර්ශනයක්නේ. මේක බුදු දහමක්. මේක ආගමක් නෙවෙයිනේ. මේක දර්ශනයක්. ඒතකොට මේ දර්ශනේ හරියට දැනගන්න ඕනේ. දේව සංකල්පය තුලදී කතන්දරේ වෙන. දේව එතකොට අපට ඔප්පු වෙනවනේ දේව සංකල්පය තුලත් ඒවට ආපු ප්‍රතිවිපාක වලට මූණ දීපු විදි. ඔව්. මෑත කාලේ අර කොරෝනා එහෙම ආවා. ඉතින් මට ඕගොල්ලෝ දන්නව ඇතිනේ රටවල සල්ලි පවා කානු වලට දාන තත්ත්වයට පත් උනේ. ඔව්. දෙවි දේවතාවුන් අතර හිටපු රටවල්නේ ඉතින් ඔය නේද? පිළිම ගිහිල්ලා ඔක්කොමත් එක ගඟේ ගිලුණා. ගිල්ලුවා. කෝවිල්ල ප්‍රතිමා ගිල්ලුවා. ඉතින් එතකොට හැම දෙයකම තියෙනවනේ ප්‍රමාණයක්. ප්‍රමාණය ඉක්මවා ගියාට පස්සේ වෙන්නේ විනාශයක්. එතකොට ප්‍රමාණය ඉක්මවා ගියාට පස්සේ වෙන්නේ විනාශයක් කියන එකට මම චූටිං ගියක් කියනවා. මේ කොළඹ දිස්ත්‍රික්කයේ මහා දෙවන්ත බිල්ඩින් ඉදි වෙනවා. දැන් තමාට මේකට මට මේ භූ විද්‍යා පතල් කාර්යාංශය එහෙම නැත්නම් නිවාස ඉදිකිරීම දෙපාර්තමේන්තුව ගැටළු මතුවෙන්න පුළුවන් මෙයා කොහොමද මේවා කියන්නේ කියන එක. නමුත් මම මේ කියන්නේ කොළඹ කියලා කියන්නේ පොඩි වර්ග මීටර ප්‍රමාණයක් තියෙන රටක්. මේ කොටස. ඔව් ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය. එතකොට දැන් මේක කෝප් සිටි එකව කියලා එහෙම හදලා දැන් ආයිත් වෙලිගොඩ දාලා ආයිත් එයා ලොකුවට යන කතන්දරයක් තියෙනවනේ. ඔව්. එතකොට මම මීට කලින් කිව්වා ජලය පැමිණීමක් ගැන. ඔව්. සාමාන්‍යයෙන් ස්වභාවය තමයි ජලය සමතුලිත වෙලා තියෙන්නේ හැම වෙලාවෙම. කොයි හරි පැත්තකදී අඩුවීමක් හරි වැඩිවීමක් හරි සිද්ධ වෙච්ච ගමන් ජලය දෝලණය වෙනවා. ඔව්. ඔක තමයි විද්‍යාත්මක පසුතලය. එතකොට දැන් මේ අපි පුරවගත්තු වැලි කන්දරාවට පිරෙන ජල කන්දරාව කොහෙන්ද එළියට එන්නේ? කොයින් හරි මේ ලෝකයේ පැත්තකින් ඒක ගහන්න ඕනේ ගොඩබිමට. එතකොට ගොඩබිමට ගහන්නේ අර පුරෝප ප්‍රමාණය ඩබල් එක. පුරෝප ප්‍රමාණය ඩබල් එක. එතකොට ඒක සමහරට අපිට රටට ඉදිරියට මම එහෙම කියනවම නෙවෙයි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ කොළඹ කියන කුඩාම දිස්ත්‍රික්කයේ මහා දෙවන්ත බිල්ඩින් ප්‍රමාණයක් ඉදි වෙනවා. ඔව්. එතකොට ඒ කොළඹ කියන ප්‍රමාණය මහා දෙවන්ත බිල්ඩින් ප්‍රමාණයක් ඉදි වෙනකොට ඒ ඕඩම දෙයක් පොළොවකට දරන්න පුළුවන් බරක් තියෙනවා. එතකොට ඒ බර දැරීමේ ප්‍රමාණය අභිභවා යනකොට එක පැත්තකට ගැටලු මතුවෙනවා. නෑ. මොකද මම විතරක් නෙවෙයි අපි හැමෝම දන්න කාරණාවක් තමයි මේ රට මැද්දේ නුවර හරහා විශාල ජල කඳක් යහම යන කතන්දරේ අපි දන්න කතන්දරයක්නේ. ඔව්. එතකොට එක එකයි එක එක අනාවැකි කියලා තිබ්බා. මේ කාලේ වෙනකොට රට දෙකට වෙනවා. මෙතනින් මහ විශාල ජල කඳක් යනවා කියන කතන්දරේ. ඒකට මම කියන්නේ බය වෙන්න ඕනේ නැහැ.
ඒකට බය වෙන්න ඕනේ නැහැ කියන්නේ දෙයියනේ ඉතින් ඒ වගේම තමයි දැන් මේ පෑලි කොට ගියාට පස්සේ එතනින් හට යන්නේ කැලණිගඟෙන් යහපැත්තට යන්නේ toy වගේම පරිසරයක් නේ හැදිලා තියෙන්නේ. එතන අපිට ඒකට බයක් ඇති වෙන්නේ නැහැ. මෙතන මේක කඩාගෙන ගිහිල්ලා පාරක් හැද ජල කඳක් යනකොට අපි බය වෙනවා. නෑ. නේ? අරකම තමයි මේත් වෙන්නේ. අරක අවුරුදු 10 ගණන කලින් වෙලා තිබ්බා මේක අපේ ඇස් වලට වෙන්න තියෙන දෙයක්. ඒ කියන්නේ ඉතිහාසයේ නැවත වතාවක් ලියවීමක් සිද්ධ වෙන්නේ අපිට. ඒත් ඉතින් මේක කැරගෙනවනේ දෙයිනේ. මම එදත් කිව්වා අදත් කියන්නේ හෙටත් කියන්නේ මේක කැරගෙනවා. එදා වෙච්ච දේ තමයි අද වෙන්නේ. නෑ. ඉතින් බුදුහාඳුර ඉස්සෙල්ලාම දේශනා කරපු ධර්මයක් තෝකනේ. ධම්මචක්කේ ධම්මචක්ක සූත්‍ර දේශනාවෙන් කලේ මොකද්ද? ලාභ ලාභ නිඳ ප්‍රසන්නස යසයිස් මේක කැරගෙනවනේ. මේක කැරකි කැරකි කියන්නේ දේ. ඒතකොට මේ ඔක්කොම මේකට සම්බන්ධයි. ඒතකොට මම කියන්නේ අර ඒක පරිසරයකට. එතකොට කෙනෙකුට එන්න පුළුවන් ඇයි මේ රටරටවල සෑන උස බිල්ඩින් ගහනවනේ. ලොකු රටවල බිල්ඩින් ගහනවනේ. ඇයි ඉතින් අපිට විතරක් මේක? ලොකු රටවල බිල්ඩින් ගහන්නේ මුළු රටේම බැලන්ස් සමතුලිතව ගහන්නේ. අපේ කොහෙද? ඔක්කොම එක තැනක මුල්ලකනේ. කොළඹ තමයි ගහන්නේ. ඔක්කොම එක තැනක එකතු කරලා මුල්ලකට ගහනවා. එතකොට අර බැලන්ස් එකේ ගැටලුවක් එනව නේද? ඕනම පොඩියෙකුට විද්‍යාව දන්න එකට තේරෙන්නේ නැහැ. ඒක තැනකට එනකොට මෙතන මෙහෙම ගැටලුවක් කියන එක. ඒ ගැටලුවට මූණ දෙන්න වෙන්නේ ඔයාටත් මටත් නෙමෙයි. මේක බලන් ඉන්න ඔයාලටත් නෙමෙයි. අපේ අනාගත පරම්පරාවට. අනාගත පරම්පරාවට තමයි මේ ගැටලුවට මූණ දෙන්න වෙන්නේ. එතකොට ඔය කියන ජාති ආගම් සිංහල මම දෙමළ මේ මම Hindu ඒවා එකක්වත් අදාළ වෙන්නේ නැහැ. ඔක්කොම එකට එකතු වෙලා තමයි ඒවට මූණ දෙන්න වෙන්නේ. දැන්ට කුලල් කන්නේ ඒවට නෙවෙයිනේ. දැන්ට කුලල් කන්නේ වෙන වෙනම බෙදාගෙනනේ. අර මෙච්ච ගමන් කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා තමයි ඒවට මූණ දෙන්න වෙන්නේ. නෝකයි කතන්දරේ. ඒ නිසා මම කියන්නේ හැම වෙලාවෙම සමබරතාවය තුළ තමයි දෙයක් කරගන්නේ. සමබරතාවය තුළ නැතුව කරන්න ගියොත් ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න වෙනවා. ඒ කියන්නේ එතකොට මම කියන්නේ බය වෙන්න ඕනේ කියන එක නෙවෙයි. තටමැද්දෙන් ජලය ගලා ගියයි කියලා ඒකට බය වෙන එක නෙවෙයි. තටමැද්දෙන් ජලය ගලාගෙන ගියා කියන්නේ ඉතින් කලින් හදිච්ච ගංගා ඇලදොල වගේ මේකක් තමයි දැන් මේ වෙන්නේ යන්නේ. පොඩි වෙනසකට තියෙන මේ නුවරට ගඟෙන් ඉතර වෙන්න තියෙනවා. මාතලේනේ ගඟෙන් ඉතරලා යන්න තියෙන්නේ. අදටත් ඒක සාක්ෂි තියෙනවා. අදටත් ඒ ප්‍රතිවල ලිඳවල් තියෙනවා. ඒ ලිඳවල් වලට ආව අඩි 10 12 ලී බස්සපු ගමන් සිස් ගාල යටින් යනවා. නාවුල එහෙම ලිඳක් තියෙනවා. නුවර තෙල් දෙනිය පැත්තේ තෙල් දෙනිමේ නුවර වත්තේ ගම් පැත්තේ එහෙම ලිඳක් තියෙනවා. මම ගිහලා බලලක් තියෙනවා. එහෙම දැන් තියෙනවා. ඒ කියන්නේ පතුල නොපෙන්නේ ලිඳ කියලා කියන්නේ. ඒවල ජලය කළු පාටයි. ඇතුලේ ජලය ගොඩක් කළු පාටයි. ඒවලට බහින්න කරන්න බෑ ලිඳවල් වලට. ඒ කියන්නේ ඒ ලිඳ කපනකොට එහෙම දෙයක් වෙලා නැහැ. ඒ කපපු හැම ලිඳක්ම අවුරුදු 100 විතර පැනපු ලිඳවල් තියෙනවා. අවුරුදු 180 පැනපු ලිඳවල්. කපන කාලේ ඒ තත්ත්වය උදා වෙලා තියලා නෑ. යටින් යන කාදනේට අර ඔක්කොම ගලවගෙන ගිහලා යට තියෙනවා. අන්න එහෙම යෝතිත්. එතකොට විද්‍යාඥයෝත් අනුමාන කරලා තියෙනවා සහ මම මහාචාර්යවරුන් කීප දෙනෙක් එක්කත් ඔය ගැන කතා කරලා තියෙනවා. එතුමාලා කියලා තියෙන්නේ රංගබුද්ධ බොහොම ඉක්මනට මෙහෙම රට දෙකට වෙන් වෙන ලකුණු තියෙනවා කියලා. කියනවා කියලා. ඒකෙන් රට දෙකට වෙන් වෙන ලකුණු තියෙනවා කියලා එක රටක් එක පැත්තක් බේරලා අනිත් පැත්ත විනාශ වෙන එක නෙමෙයි මේ කියන්නේ. මැද්දෙන් ජල ධාරාවක් ඇදලා තව ගඟක් හැදෙනවා. ඒ කෙරළුනේ මේ කෙරළු ගඟක් හැදෙනවා. ඒතරට පාලම් හැදිලා තව දේවල් ඉස්සරහට වෙයි. එහෙම එකක් ඔය කියන්නේ. නැතුව ඔය ලොකුවට හුඹස් බියක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි රටට ජලයෙන් අගුණයි කියන එක හොඳාකාරම කියන්න ඕන දෙයක්. ඒක තමයි ඇත්ත. ඔබතුමා මෙහෙම කියද්දි මට මේ දැන් අර කලාකරුවෝනේ දැන් ඔබතුමාත් දැන් අපි ඒ පැත්ත කතා නොකලාට ඔබතුමා මේ රටේ කලාව ඇතුලේ දෙවැන්ත චරිතයක්. ඔව්. අපි ඒක මේ වීඩියෝ තුල කතා කරලේ නැති වුණාට දැන් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වෙන ප්‍රබල ටෙලි කතාවක මෙතුමා දෙවැන්ත කාර්යභාරය කරනවා පසුබිම් සකසමින් ඊට පස්සේදී ලංකාවේ දෙවැන්ත චිත්‍රපට වල පසුබිම සකසමින් දැන් ඒ කලාව තුළ ලොකු මෙහෙවරක් කරන කලා ශිල්පියෙක් මෙතුමා. දැන් කලාකරුවන්ට අනාගතය දකින්න පුළුවන් කියලා කියනවානේ. මොකද ඒ තමයි කලාකරුවාගේ විශිෂ්ට හැකියාව. අන්න එහෙම කියද්දි මට මේ මතක් වෙන්නේ ජානක තරංග ආරියරත්න පොතක් ලියලා තිනවා මහා ජල ආක්‍රමණය කියලා. දැන් එතුමා ප්‍රස්තුතය කරගෙන තියෙන මේ හොරණ තියනවා මේ සාගර ජලය මනින පොඩි උපකරණයක්. සාගර ජල මට්ටම හෙලනකොට ඒකෙන් තමයි මනින්නේ. අන්න එතනින් සාගර ජලය රට ඇතුළට ඇවිල්ලා මුළු රටම
ආක්‍රමණය කරනවා වගේ දෙයක් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකට කපිල් කුමාර කාලිංග මහත්මයාගේ අදිසි නදිය කියන ග්‍රන්ථය තුලත් සිද්ධ වෙන්නේ. මාතලේ නගරය කේන්ද්‍ර කරගෙන ඇති වෙන මේ අදිසි ගංගාව බොහොම හදිසි මතුන ගංගාවක් නිසා ඇති වෙන නව ශිෂ්ටාචාරයක්. දැන් ඒ වගේ දැන් නව ශිෂ්ටාචාරයක් ඇති වෙන්න පෙර සූදානමක් මේ තියෙන්නේ. මම හිතන්නේ අපි ඒක සිද්ධ වෙන සව සැහැණ කාලයක් යනවා. යනවා අනිවාර්යෙන් යනවා. තමාට අවුතව 200 300 යන්න පුළුවන්. යන්න පුළුවන්. හැබැයි වෙනවා. වෙනවා. ඉතින් ඒ වෙන්නේ රත්නපුර නගරේම ගිලා බහිනවා. හා හා හා. මුළු නගරෙම තියෙන කොටන් උඩනේ. මුළු රත්නපුර ටවුන් එකේම දෝනා ගිහිල්ලා තියෙන්නේ. ඔව්. මම රත්නපුරේ මේ රත්නපුර පැත්තේ පන්සල් කීපයක වැඩ කරපු මිනිස්සු කියලා පතල් වලට බැහැපු මිනිස්සු කියලා මුළු රත්නපුර ටවුන්ෙම දෝනා ගිහිල්ලා තියෙන්නේ. ලොකු දෙයක් ඕනේ මේ මෑත කාලේදී සම්පූර්ණ පාලම කෙහෙන් පිටිම ගිලා බහැලා දැන් අන්න ආය යථාතත්තර පුරවල පාලම හදලා තියෙනවා ටවුන් එකට එන පාරේ. ඉතින් ඒ කොයි මොහොතේ හරි මුළු ටවුන්ෙම ගිලා බහිනවා. රත්නපුරේ බහිනවා. මොකද ඒ ගිලා බහින එක ඩබල් ට්‍රිබල් වෙනවා රත්නපුර යට වෙච්ච ගමන්. උඩිනුත් අතර යටිනුත් අතර යනවා. ඒතර කාදනේ වැඩි වෙයි. ගිරේට වෙලා වගේ. ආ ඒ නිසා ඒ විනාශය වෙනවා. ඒ නිසා මේ ඒවා විදියට වෙනවා නොවෙනවා කියලා නෙමෙයි කියන්නේ වෙනවා සූදානමින් ඉන්න. ඉතින් ඒක අරමයට ඔබගේ මගේ කාල සීමාවල් තුල සහ අපේ දරුවන්ගේ කාල සීමාවල් තුල නොවෙන්න පුළුවන්. ඉදිරියට වෙනවා. ඒතර අයර කොසල් රජතුමා දැක්ක හීන ටික වගේ දෙයක් තමයි මට කියන්නේ. කියන්නේ තියෙන්නේ. ඉතින් අපි අනිසිබියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ කාරණාවන් අහන අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ප්‍රේක්ෂක හිතපතුනි මේ අනාගතය ගැන අනාවැකියක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් විය හැකියාවත් විය නොහැකියාවත් අතරේ අනාවැකියක්නේ ස්ථිරසාරෙම සිද්ධ වෙනවායි කියලා කියන දෙයක් නොවේ මේ අනාවැකියක් අන්න ඒක නිසා ඔබ අනිසිබියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ මොකද අපිට මතකයි 2012 දී ලෝක විනාශය නොකර පස්සේදී සමහර දරුවෝ ඉගෙන ගන්නේ නැතිව දැන් 2012 ලෝක විනාශය වෙනවා අනේ ඉතින් අපි බැරනවා ඉගෙන ගන්න මොකටද කියලා පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තු අවස්ථා අපි දැක්කා. අනේ එහෙම කරන්න එපා. මේක මේ පුස්බියක් ඇති කරගන්න එපා. දැනුවත් වෙලා ඉන්න, දැනුමට එකතු කරගෙන ඉන්න මේක සිද්ධ වෙන කාල සීමාවදී ඒක වෙයි. ඉතින් ඒ කාරණාවත් කියන ගමන් වේලාව YouTube නාලිකාවෙන් අද අපි මේ කතාව හනිමා කරන්න සූදානම් වෙනවා අපි. අද සම්පතායකත්වයේ ලබා දෙන්නේ විද්‍යාචාර්ය කලාකීර්ති ජනාධිපති සම්මාන ලැබී චිත්‍රමූර්ති කලා විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය කැලණිය උත්පලවන්නේ ශ්‍රී විෂ්ණු මහදේවාලයේ සදාහතුක කරඬුව බහර නිලමේ දුරන්දර චිත්‍රාමුල්ලගේ රංග බුද්ධ නිලමෙතුමන් තමයි අපිත් එක්ක සම්පත්දායකත්ව ලබා දෙමින් එකතු වුණේ. ඉතින් අපි අපේ ගරු නිලමෙතුමන්ට හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අප වෙනුවෙන් ලබා දුන්නු මේ වටිනා කාල වේලාව වෙනුවෙන් බොහොම ස්තුතියි ඔබතුමාට. ආයි බොහෝ වේවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඒ වගේම ප්‍රේක්ෂක හිතමුතුනි ඔබටත් ආයු බොහෝ වේවා තෙරුවන් සරණයි අපි නැවතත් මුණ ගැසෙමු.